ವಿಶೇಷಮ ದ್ರವಿಡ ಜನತಾವ ತಾಯಿ ಪೊಂಗಲ್ ದಿನ ಸಮಾನ ಮಹೋದಯ ಅನೇಕು ಸಿಯಲುಮ ಜಾತಿ ನೇಹ ಸಮಗಮ ಇಕ್ಕಲಾದಿನ ಅಪೇ ರಟೆ ಸಿಂಗಲ ಮುಸ್ಲಿಂ ದ್ರವಿಡ ಕಿರಣ ಸಿಯಲುಮ ಜನ ಕೊಟಾಸ್ವಲ ಪಸುಗೆ ಕಾಲೆ ತಿಮುನು ಅಪೇ ಲೋಕಂ ಪ್ರಶ್ನೆ ತರ್ಜನೆ ನತ್ತಂ ಗಟಲುವ ತಮೈ ಅಪೇ ರಟೆ ತಿಮುನು ಯುದ್ಧಮಯ ತತ್ತೆ ಈ ಯುದ್ಧಮಯ ತತ್ತೆ අපේ පසුගිය රජයේ මගින් අවසන් කරා. ඒ නනතුරු අපිට ඇති උනේ සියලු දෙනා අතර හොඳ හිත ගොඩනගා ගැනීම. මේ ජාතීන් අතර සමගිය ගොඩනගා ගැනීම. ඒ සඳහා නව රජයේ දෙවන්ත වැඩපිළික් ආරම්භ කළ තිබෙනවා. අද අපි රටක් විදියට ගත්තම අපේ සම්වර්ධනයත් අපි මුළු රට පුරාම යොමු කළ තිබෙනවා. උතුරේ ජනතාවද නැගෙනහිරද දකුණේද බස්නාහිරද කියලා නැතිව සෑම ජනකොටාසයකටම එක හා සමාන අයිතිවාසිකම් ලබා දෙන්න ඕන කියන එක තමයි අපේ රජයේ අරමුණ අදහස බවට පත් වෙලා තියෙන්නේ. අපි මේ රජය විදියට කල්පනා කරලා බැලුවොත් මේ රජය ජාතික ආණ්ඩුවක් විදියට යන. මේකේ පක්ෂ දෙකක් මේ රටේ තිබෙන ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා රට පාලනය කිරීමක් සිදු වෙන්නේ. ඉතින් එවන් අවස්ථාවක මේ රට ඉස්සරහට ගෙන යාම තමයි ප්‍රධාන පක්ෂ දෙකීම වගකීම මෙය. මෙතෙක් කලක් තිබුණේ රජයේ මොනතරම් හොඳ යෝජනාවක් ගෙනාවත් ප්‍රධාන විරුද්ධ පක්ෂය ඒකට විරුද්ධ වේ. ඒ වගේම විරුද්ධ පක්ෂයේ මොන තරම් හොඳ යෝජනාවක් ගෙනාවත් ඒකට රජය පිළිනොගැනීම ගැන කාරණේ තිබුණේ. අද වෙනකොට ඒක වෙනස් වෙමින් යනවා. දැන් අපි රටක් විදිහට අපිට තියෙන ප්‍රධාන කාර්යයන් වලට ප්‍රවේශ වෙලා තියෙනවා. ඒ තමයි අපේ රටේ නිරන්තරයෙන් කතා වුණු ගැටළු වලට ස්ථිර විසඳුම් ලබා දීම. ඒ සඳහා ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ වැඩපිළිවෙලට ස්ථිර විසඳුමක් ලබා දීමේ වැඩපිළිවෙල රජයේ ක්‍රියාත්මක වෙනවා. සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලැබෙන හැම කෙනෙකුටම අපේ රට කියලා විශ්වාසය ගොඩනැගෙන තත්ත්වයට මේ රට සම්වර්ධනය කිරීම මේ රට ඉස්සරහට ගෙන යාම තමයි රජයේ බලාපොරොත්තුව බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම අපේ රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ජාතික දීවර ප්‍රතිපත්තියක් ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ වගකීම අපේ රජයේ වෙත පැවරී තිබෙන බවත් ඔබ වෙත සඳහන් කරන්න කැමතියි. අපි ඉදිරි කාලය තුල ඒ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දීවරයන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන ඉන්දියන් දීවරයන්ගේ ගැටලුව. මෙම උතුරේ දීවරයන්ගේ පළවෙනි ඉල්ලීම, දෙවෙනි ඉල්ලීම සහ තෙවෙනි ඉල්ලීම කියන තුනම උනේ මේ ඉන්දිය දීවරයන්ගේ සිදුවෙන අනවසර දීවර කටයුතු ඒ වගේම මූදු පත්ල විනාශ කිරීම නතර කර දෙන ලෙස තමයි ඒ සියලුම දීවර ජනතාවගේ ඉල්ලීම බවට පත් වුනේ. ඒ වෙනුවෙන් අපි දෙවන්ත ක්‍රියාමාර්ගයක් ගන්න. අපි දන්න මම දන්නවා මේ දවස්වල ඉන්දියාවේ මාධ්‍යවල ප්‍රධාන විවේචකයා බවට පත් වෙලා තියෙන්නේ මම. සියලු පත්තරවල තමිල්නාඩුවේ ඒ වගේම මාධ්‍යවල දිගින් දිගට මේ දේශපාලඥයන්ගේ උදහසට ලක් වෙලා තිබෙන්නේ මම. මොකද මේකට ප්‍රධාන හේතුව මේ ඉන්දියන් දීවරයන් නතර කිරීම සඳහා අපි අරගත්තු වැඩපිළිවෙල. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඉන්දියන් දේශපාලඥයෝ මට බණින්න ප්‍රධාන හේතුව තමයි ඒ බෝට්ටු වල වැඩි අයිතිකාරය ප්‍රමාණයක් ඉන්නේ ඉන්දියාවේ දේශපාලඥයෝ මැති ඇමතිවරුයි කියන එක මට බය නැතුව කියන්න පුළුවන්. තමිල්නාඩුවේ දේශපාලඥයෝ තමයි ඒවායේ අයිතිකාරව බවට පත් වෙලා තියෙන්නේ. මොනතරම් බලවත් කෙනෙක් මොනතරම් ප්‍රබල කෙනෙක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණත් අපි මේ අපේ දීවරයන් ආරක්ෂා කර ගැනීමේ වගකීමෙන් බැහැර වෙන්නේ නැහැ. මට මේ රටේ දීවර අමාත්‍යවරයා විදියට ඒ වගකීම පැවරලා තියෙනවා. අපේ දීවරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි කටයුතු කරනවා. අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි කටයුතු කරනවා. එසා එක්කම අද දිනේ තයි පොංගල් දිනය අද දිනේ විශේෂයෙන්ම දෙමළ ජනතාව ඒ වෙනුවෙන් කැප වී සිටින මොහොතේ අපි එයට සුබ තයි පොංගල් දිනයක් ප්‍රාර්ථනා කරන අතරේ අපි සියලුම ජනතාවට ඒ ආශිර්වාදයේ කියන අතරේ අපි සියලුම දෙනාට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් සම්වර්ධනය වූ රටක් ගොඩනගන්න කැපවෙමු කියන ආරාධනය කරමින් මාඩිනව ස්තුතියි. ඔබලට මේ එක පොඩි ඔබලට දෙන්නම් ඒ පොඩි කටින්
ඒ පොලිස් දෙන්නා